බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බූස බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලෙසි නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ අද නීතිපති දෙපාර්තමේන්තු වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමා හේවා යන මහත්වරුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැගුණවිල මහතා හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ඉකුත් ජූලි මාසේ 26 වෙනිදා ගාල්ල බන්ධනාගාරයේ වෙත ගිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුට පොඩි ලෙසි නැමැත්තා මරණ තර්ජන කර ඇති බවයි. එලෙස බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් තර්ජනාත්මකව රජයේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම බරපතල කාරණාවක් බවද අධිකරණය හමුවේ කියා සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන්ට වැඳුම් පිදුම් පවා සිදු කරන බවයි. ඊට අමතරව පොඩි ලෙසි නැමැත්තාට එරෙහිව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොඩි ලෙසි නැමැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා. ඊට අමතරව ලබන 25 වෙනිදා පොඩි ලෙසි නැමැත්තා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා නියෝග කළේ දැඩි ආරක්ෂාව යටතේ අදාළ සැකකරු රැගෙන එන ලෙසයි. ඊට අමතරව තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන කොස්කොඩ තාරක නැමැත්තාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ. මේ අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු උත්තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පවත්වා තිබෙනවා. අධිකරණ අමාත්‍යංශයේ පැවති එම සාකච්ඡාවේදී පවතින නඩු ගොඩගැසීම, අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම ආදී පවතින කරුණු කාරණා රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගණිමුල්ල සංජීව නැමැත්තාගේ ප්‍රධාන ගෝලියෙකු ලෙස සැලකෙන වැලිපේ සුරාජ් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 360ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහිදී කඩු 3ක්, ජංගම දුරකථන 3ක්, ගිනි අවියක්, මෝටර් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සැකකරු සමග සිටියේදී යුද හමුදාවෙන් පලා ගිය 21 තරුණෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. හෙරොයින් අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කරලා සිදු කරන ලද විමර්ශනවලදී ඒ තැනැත්තන්ට හෙරොයින් ලබා දෙන අනෙකුත් ජාවාරම්කරුවන් හඹා ගොස් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම නිසා අපිට වැඩි හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. වෙළඳපොළ හෙරොයින් මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තියෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. මීට මාස 2-3කට කලින් තිබුණට වඩා 3 ගුණයක පමණ මුදලක් දැන් හෙරොයින් පැකට් එකකට වියදම් කරන තත්ත්වයට වියදම් කළ යුතු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. වෙළඳපොළ වටිනාකම ඉහළ ගිහිල්ලා ඒත් එක්කම අපි නිරීක්ෂණය කරනවා පසුගිය කාලයට වඩා යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක් වෙලා තියෙනවා ගංජා භාවිතා කිරීම.